දැන් මෙවර අයවැය තියෙන විශේෂ ලක්ෂණය තමයි, ඒ කියන්නේ යම් කිසි අරමුණක් හඳුනගෙන තියෙනවා. ඒ කියන්නේ මේ ණයබර කියන කාරණාව විශේෂයෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් පස්සේ තමයි ලොකු ප්‍රශ්නයක් බවට පත් වුණා. අනිවාර්යයෙන්ම මේ ගත්ත ණය පොලිස් සමග අපි ණය ගෙවන්න ඕනේ. මෙවර අයවැය ප්‍රධාන තේමාව තමයි මේ ණය කොහොමද ගෙවන්නේ. අයවැය ආශ්‍රිත ව්‍යූහාත්මක වෙනස්කම් කරන්න ඕනේ. يعني මෙතෙක් කල් ආපු අයවැය වාර්තාවල ප්‍රධාන ලක්ෂණයක් තමයි සහන ලබා දීම. අපිට ඕනම් කියන්න පුළුවන් ඒවා දේශපාලන පක්ෂවල දේශපාලන අරමුණු සඳහා හදපු අයවැය. නමුත් මේ පාර අයවැය සිද්ධ වෙලා තියෙනවා පොදු ප්‍රතිපත්තියක් යටතේ රටේ අනාගතය ගැන හිතලා යම් ආකාරයකට අයවැය හදන්න සිද්ධ වෙලා තියෙනවා. මේ පාර අයවැයෙන් මූලික වශයෙන් සැරබීමවල ඒ ටැක්ස් එක සැර අනුව තමයි හදලා තියෙන්නේ. ඒ අනුව බැලුවම බියර් සහ වයින් වල මිල යම් ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා. ඒක ඇත්ත වශයෙන්ම කරලා තියෙන්නේ ලංකාවේ සිටින තරුණ ජනයා සහ තවත් ස්ත්‍රීන් මේ බියර් සහ ඒ වයින් වලට ඇබ්බැහි වෙයි කියලා යම් ආකාරයක මේ ගතානුගතික මතයක් සමහර දේශපාලකයෝ මතු කරනවා. අපි තේරුම් ගත යුතු දෙයක් තමයි විශේෂයෙන් රටක ජාතික ආර්ථිකය වගේ ප්‍රශ්නකදී තමන්ගේ පුද්ගලික සදාචාරාත්මක ප්‍රශ්න අපි ගේන්න හොඳ නෑ ජාතික ආර්ථිකය සමග සෙල්ලම් කිරීමට සහ වෙනත් අය අමාරුවේ දැමීමට. විශේෂයෙන් මෙවර බියර් සහ වයින් වලට අදාළ බදු මුදල් අඩු කිරීම සම්බන්ධයෙන් කරලා තියෙන ඇත්තටම සංචාරක කර්මාන්තය දියුණු කිරීමට සංචාරකව පැමිණිලා ලංකාවට ඇවිල්ලා යම් ආකාරයකට මේ මෙවැනි පානයන් ඒගොල්ලන්ට අවශ්‍යයි ඒගොල්ලන්ගේ ශරීර උෂ්ණත්වය රඳවා ගැනීම සඳහා. මේක අපි කසිපුස අරක්කු සමග පටලව ගන්න හොඳ නැහැ. අපි ඔක්කොමලා වැඩි හිටියෝනේ. දැන් ජාතික ආර්ථිකයක් සකස් කරන්නේ නැහැ පොඩි ළමයිට. ඒ කියන්නේ මේ මේ අර චූටි අර සූප්පු කට ගහගත්ත අයන්ට නෙවෙයි මේ අයවැය හදන්නේ. පාර්ලිමේන්තු වෙන දේශපාලකයා මැදිහත් වෙලා මැදට පැනලා කියනවා නම් මෙන්න මේ වයින් බොන්න එපා, මෙන්න අරව බොනවා, මේව බොනවා, මෙන්න මේගොල්ලෝ වැඩියෙන් බොන්න ගනි වකුගඩු අප්සෙට් එකේ අනම්මනම් කියලා. ඇත්තට මේවා බොළඳ කතා. අපේ මේ ජාතික හැඳුනුම්පතේට අනුව වයස 18ට වැඩි වුණාට පස්සේ ආස්වාදින පුද්ගලෙක්. එයාත් ඒ කෙනා තීන්දු ගන්නේ තමන් කැමති විදියට. ඉතින් ඒ තීන්දු ගන්න කෙනා කවුන්ටරේට ගිහිල්ලා වයින් බොනවද, බියර් බොනවද, කසිප්පු බොනවද, ගල්ලරකු බොනවද කියන එක එයාගේ ප්‍රශ්නයක්. දේශපාලකයා මොකටද මේ කවුන්ටරේට යන්නේ? ඒ දේශපාලකයා කවුන්ටරේට යන්නේ තමන්ට අදහසක් නැති හින්දා. රට පාලනය කිරීම පිළිබඳ අදහසක් නැති මිනිස්සු තමයි මේ අනුන්ගේ වයින් බීමවල් අරව මේවා ගැන මැදිහත් වෙන්නේ. මේ යහපාලන ආණ්ඩුව බලයට ආවෙම මහින්ද රාජපක්ෂට විරුද්ධව මතයක් ගොඩනැගුවා පුරවැසියා කියලා කියන්නේ ප්‍රබුද්ධ පුද්ගලෙ. බියර් බොනවද අරකු බොනවද කියන එක තේරුම් ගන්න බැරි පොඩි ළමයි වගේ ආයි සලකන්න හදන්නේ. ඒ නිසා කරුණාකරලා මම හිතන්නේ ඒ වගේ ඔය මේ ගල් යුගයේ මතවලින් අපි ඉවත් විය යුතුයි.